පසුගිය ජනවාරි මාසයේ 26 වෙනි දින සිකුරාදා දවසේ ගරු ජනාධිපතිතුමා විසින් 9 වෙනි පාර්ලිමේන්තුවේ 4 වෙනි සැසිවාරය වාරාවසාන කරමින් ජනාධිපති ලේකම්තුමා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබුවා. එන් දෙනුම් දෙන් ලැබුවේ පාර්ලිමේන්තුව වාරාවසාන කොට ඇති බවත් මීළඟ සැසිවාරයේ නම් 9 වෙනි පාර්ලිමේන්තුවේ 5 වෙනි සැසිවාරය පෙබරවාරි මාස 7 වෙනි දින 10:30ට යළි ආරම්භ කරන බවත් පාර්ලිමේන්තුවේ වාරාවසාන කිරීමකින් සිදුවන්නේ එහි සියලු කටයුතු වලට තාවකාලික විරාමයක් ලබා දීමයි. පාර්ලිමේන්තුවේ හඳුන්වා තියෙන සියලු යෝජනා ඒ වගේම ප්‍රශ්න සහ කාරක සභා බොහොමයක් කිහිපයක් හැරෙන්නට අහෝසි වෙලා යනවා. එයින් පසුව එළඹෙන නව සැසිවාරයේදී ඒවා නැවතත් ස්ථාපනය කිරීම සිදු කළ යුතු වෙනවා ස්ථාවර නියෝගවලට අනුකූලව. එළඹෙන 7 වෙනි දින පෙබරවාරි මාස 7 වෙනි දින උදේ 10:30ට නව සභාවාරය ගරු ජනාධිපතිතුමා විසින් උත්සවාකාරයෙන් විවෘත කිරීමට නියමිතව තිබෙනවා. ගරු කථානායකතුමා සහ පාර්ලිමේන්තුවේ මහලේකම් විසින් එතුමා පිළිගැනීමෙන් පසුව පාර්ලිමේන්තුවේ ප්‍රධාන සභාද්වාරය කරා කැඳවාගෙන එනු ලබනවා. එතනදී ජයමංගල ගාථා ගායනා කිරීමෙන් පසුව එතුමාගේ පෞද්ගලික සභාගාරය කරා කැඳවාගෙන යනවා අසුන් ගැනීම සඳහා. පෙරවරු 10:25ට ගණපූර්ණ සීනු විනාඩි 5ක් නාද කරනු ලබනවා. එතනින් පසු පෙරවරු 10:30ට ගරු ජනාධිපතිතුමා පෙරහරින් සභාගාර ප්‍රධාන සභාගර්භය කරා කැඳවාගෙන යනු ලබනවා. මෙහිදී පළමුවෙන්ම නියෝජ්‍ය වේත්‍රධාරී පෙරහැරේ පළමුවෙන් ගමන් කරමින් සභාගර්භයට ඇතුළත් වන අවස්ථාවේදී ගරු ජනාධිපතිතුමාගේ සම්ප්‍රාප්තිය නිවේදනය කරනු ලබනවා. එන් පසුව ගරු ජනාධිපතිතුමා පෙරහැරින් එතුමාගේ ආසනය කරා ගොස් ආසනයේ අසුන් ගනු ලබනවා. එන් පසු ගරු කථානායකතුමාත් ලේකම් මඩුල්ලත් තමන්ගේ ආසනවල අසුන් ගැනීමෙන් පසු පාර්ලිමේන්තුවේ මහලේකම් විසින් පාර්ලිමේන්තුව වාරාවසාන කිරීමේ නිවේදනයත් නැවත කැඳවීමත් ඒ ගැසට් නිවේදනය කියවනු ලබනවා. එන් පසුව ගරු ජනාධිපතිතුමා විසින් ප්‍රතිපත්ති ප්‍රකාශය ප්‍රකාශයට පත් කරනු ලබනවා. ප්‍රතිපත්ති ප්‍රකාශය අවසන් වූ පසු මෙදින පාර්ලිමේන්තුවේ කටයුතු නිමා කරමින් පසුදින පෙරවරු 9:30 දක්වා පාර්ලිමේන්තුව කල්තබුන් ලබන්නේත් ගරු ජනාධිපතිතුමා විසින්මයි. එලෙස පාර්ලිමේන්තුව කල්දැබීමෙන් පසු එතුමාම නැවත වාරයක් ගරු කථානායකතුමා සහ ලේකම් මඩුල්ල විසින් පෙරහරින් කැඳවාගෙන ගොස් ප්‍රධාන සභාගරුවෙන් ඉවතට කැඳවාගෙන යනු ලබනවා. මෙතනදී විශේෂයෙන් කියන්න තියෙන්නේ සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු උත්සවාකාරයෙන් විවෘත කිරීමකදී පවත්වනු ලබන ත්‍රිවිධ හමුදා උත්තමාචාර සහ ආචාර වෙඩිමුර පැවැත්වීමක් මෙහිදී සිදුවන්නේ නැහැ. ඉතින් මේවා සියල්ල සිදුකොට තිබෙන්නේ රටේ පවතින ආර්ථික තත්ත්වයත් සැලකිල්ලට ගනිමින් වියදම් අවම කොට ඒ කටයුතු ඒ අවශ්‍ය අභිමානය සහිතව ඉෂ්ට කිරීම චාම් ලෙස ඉෂ්ට කිරීම සඳහා. දිනමින YouTube නාලිකාවෙන් ඔබ දැන්ම subscribe කරන්න.